සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අගමැතිට හා ඇමතිවරුන්ට දුර්වල කටයුතු කිරීම අත්හිටුවමින් අධිකරණ නියෝගයක්. ශ්‍රී ලංකාවට නව තානාපතිවරුන් 3 දෙනෙකු හා මහකොමසාරිස්වරේ ත්‍රිරෝද රත ගාස්තු පහලට ආනයිනික අර්ථාපල් හා ලොකුලුණු බදු තඩුවේ බාතර සිසු ඝාතන සිද්ධී සැකකරුවන් දෙදෙනෙකු පෙරට්ටු වෙදී හඳුනා ගැනීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් එම දුරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචන අධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. පෙත්සම් විභාගයේ අවසන් වනතුරු මෙම අතුරු තහනම් නියෝගය බලපෑත්වෙන බවයි අභියාචන අධිකරණය සඳහන් කළේ. මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය දුරේ දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ප්‍රකාශයට පත් කර ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති රීට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ මෙම නියෝගය නිකුත් කළා. සභාපති වෙනිසුරු ප්‍රීතිපත්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන වෙනිසුරු වරුණුයි මෙම නියෝගය නිකුත් කළේ. පෙත්සම් විභාග කිරීම සඳහා අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් ලබන 12වනදා අධිකරණයේ හමුවේ කරුණු දක්වන්නේයි වගඋත්තර කරුවන් වෙත නොතීසිද නිකුත් කළා. මෙම පෙත්සම ගොනු කර තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122ක් විසින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබෙනවා. ශ්‍රී ලංකාවට අලුතෙන් පත්වා තානාපතිවරුන් 3 දිනකු මහකොමසාරිස්වරයෙකු ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර බහර දුන්නා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නව රාජ්‍ය තාන්ත්‍රිකයන් අක්තපත්‍ර බහර දීම සිදු කෙරුණේ ජනාධිපති මන්ත්‍රීයේදී. ශ්‍රී ලංකාවේ ක්‍රොයේෂියානු නව තානාපති පේටා ලියුබිසික් මහතා ජනාධිපතිතුමා වෙත මෙහිදී පළමු වෙන්න සිය අක්තපත්‍ර බහර දුන්නා. අනතුරුව අක්තපත්‍ර බහර දුන්නේ ගානා රාජ්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ මහකොමසාරිස් මයිකල් නීනෝටි ඕකේ මහතායි. කොංගෝ රාජ්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්වා තානාපතිවරයා වන ඔන්ඩ්‍රේ පෝ මහතාද ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර බහර දුන්නා. ශ්‍රී ලංකාවේ ඉතාලි නව තානාපති රිටා චුලියානා මන්නෙල්ලා මහත්මියද මිහිදී ජනාධිපතිතුමා වෙත අක්තපත්‍ර බහර දීමට කටයුතු කළා. පාරිභෝගික ජනතාවට සහන සලසමින් ආනයනික අර්ථාපල සහ ලොකුලුණු සඳහා වන බදු අඩු කර තිබෙනවා. ආනයනික අර්ථාපල සහ ලොකුලුණු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑම් 1කට රුපියල් 40 සිට 20 දක්වා අඩු කර තිබෙනවා. බදු සංශෝධනය අද සිට ක්‍රියාත්මකයි. එළඹෙන උත්සව සමයේදී ජනතාවට සහන සැලසීම සඳහා මෙම තීරණය ගත් බව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරනවා. අද සිට ත්‍රිරෝද රථ ගාස්තු අඩු කර තිබෙනවා. රුපියල් 60 අවම ගාස්තු රුපියල් 50 දක්වා අඩු කර ඇති බවයි සමස්ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමේ පවසන්නේ. ඉන්ධන මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දීමේ අරමුණෙනුයි ඔවුන් මෙම තීරණය කෙ නැත්තේ. අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද ආරම්භ වුණා. මෙවර විභාගය සඳහා අයදුම් කරුවන් 656641 දෙනෙකු පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් අයදුම් කරුවන් 422850 දෙනෙකු අයදුම් කර තිබෙනවා. පෞද්ගලික අයදුම් කරුවන් 233791 දෙනෙක් පෙනී සිටිනවා. මධ්‍යස්ථාන 4661කදී විභාගය පැවැත්වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන හා ප්‍රාදේශීය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.
විභාග පවත්වන අවස්ථාවේදී බාහිර පාර්ශව වලින් හෝ අයදුම් කරුවන්ගෙන් කිසියම් බාධාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ වහා දැනුම් දෙන ලෙසයි ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙන්නේ. විභාගය සම්බන්ධයෙන් ලැබෙන සෑම පැමිණිල්ලක් පිළිබඳවම සොයා බැලීම සඳහා විමර්ශන කණ්ඩායම් සූදානමින් සිටින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග අධීක්ෂණ කණ්ඩායම්ද දිවයිනේ සෑම ප්‍රදේශයකටම යොමු කිරීමටද කටයුතු යොදා තිබෙනවා. විභාගය සම්බන්ධ කිසියම් වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් 19.11 ශනික ඇමතුම් අංකයට හෝ 0.112 784208 0.112 784 537 යන අංක මගින් විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය හැකි. අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වන දා තෙක් පැවැත්වෙනවා. රියාණ තුරකින් තුවාල ලබා ප්‍රතිකාර ලබන සිසුවෙකු පෙරදිනිය ශික්ෂණ රෝහලේ සිට අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අද මුහුණ දුන්නා. විභාග කොමසාරිස් ජෙනරාල් වරයා දැනුවත් කිරීමෙන් පසු පෙරදිනිය ශික්ෂණ රෝහලේ දේශන ශාලාවක් විභාග මධ්‍යස්ථානයක් බවට පත් කර සිසුවාට විභාගයට පෙනී සිටීමට අවස්ථාව සලසා දීමට රෝහල් අධ්‍යක්ෂවරයා තීරණය කළා. දේශපාලන වේදිකාව තුළ මේ දිනවල විවිධ අදහස් පළවනවා. අද දිනයේ දේශපාලන නියෝජිතින් කිහිප දෙනෙකු දැක්වූ අදහස් දැන් නිත්‍යානුකූලව ගෙනල්ලා කරන ඕනම කටයුත්තකට අපි නිත්‍යානුකූලව මුහුණ දෙන්න ලෑස්ති. ඊයේ ජනාධිපතිතුමාත් කියලා තියෙනවා එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ට මේ විශ්වාස භංගයේ නිත්‍යානුකූලව ගේන්න ගෙනල්ලා ඒක සම්මත කරගන්න. එතකොට ඒ ආකාරයෙන් මම කටයුතු කරනවා. උසාවියේදී නියෝගයක් ආවොත් මේ මැතිවරණයට යන්න කියලා මම හිතන අපි ජයග්‍රහණය කළා නේද. උසාවියෙන් තීන්දුවක් ආවොත් නෑ මේ මැතිවරණයට යෑම වැරදි මේ අවස්ථාවේදී කියන ඒ වෙලාවේදී අපි බලලා අපේ 113 දණ්ඩ අපි කටයුතු කරනවා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් අපේ රටේ බුද්ධ්‍යංශ විශාල වශයෙන් අකර්මණ්‍ය කරා. අද බුද්ධි නිලධාරීන් විශාල ප්‍රමාණයක් රක්ෂණ මන්දනාකාරීන්. ඉතින් එතකොට පැහැදිලිව අපි පිළිගන්න ඕන කාරණේ තමයි ජාතික බුද්ධ්‍යංශයේ නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ත්‍ස්සවාදී ක්‍රියා වලියට නැවතවතාව කිසි හොස්වන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. විරු සමුරුව තියන්න ගියා ප්‍රභාකරන් උපන්දිනේ සමරන් පොලිසියෙන් එක නතර කරලා දැම්මා. ගියා අර යන වෙඩි තියලා දැම්මා පොලිස් නිලධාරින් දෙන්න මොන අන්න පරණ වැඩේ ආය පටන් ගන්න. ඒ නිසා අද රට බරපතල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි උසාවියේ තීන්දුවක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා මැතිවරණයකට යනවා දැන් කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදී ඉන්නවා මාර්යාම තමයි ඇවිදැවි. හැබැයි එයාට ප්‍රජාතන්ත්‍රවාදී ඕනෙලු ඡන්දේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම වත්තලදී පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් දැක්වුවා. දැන් මේගොල්ලෝ කියන්නේ මොකක්ද? ඡන්දයට බයද කියලා. මිත්‍රෝරි අපි කියන්න ඕනේ අපි යුක්ති සහගත ආණ්ඩුවක ඡන්දයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි ඉදිරියේදී මේ රටේ ඉතිහාසයේ බලගතුම ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය ඊළඟ මැතිවරණයට ගේනවා කියන එක අපි තමුන් නැන්සලට කියනවා. පුළුල් සන්ධානයක් අපි ඇති කරනවා. ඒ පුළුල් සන්ධානයට තව තමුන් නැන්සලා නොදකින තමුන් නැන්සලා මෙතෙක් නොයසු තව කට්ටිය එනවා. අලුතෙන් මේගොල්ලන්ට දොර විවෘත කළා තමයි සන්ධානය හදන්නේ. කාලේ එළමිලා තිබෙනවා තමන් ගැන හිතන්නට පෙර රට ගැන හිතන්න. රටේ පුරවැසියාගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරන්නට ජනාධිපතිකම් අගමැතිකම් මැති අමැතිකම් අපිට ලැබෙන. හැම මැතිවරණයකදීම බලයක් ලැබෙනකොට අපි වග බලා ගන්නට ඕන. ඒ ජනතා පැතුම ජනතා බලාපොරොත්තු ජනතා අපේක්ෂාව ඉෂ්ට සිද්ධ කරන්න. ජනවරමට අවසරයි ජන රැලිය අද මරදානේදී පැවැත්ුණා. ජාතික සංවිධාන එකමුතු සංවිධාන කළ ජනවරමට අවසරයි ජනරැලිය මරදානේදී අද පැවැත්ුණේ විශාල ජන සහභාගිත්වයකින්. ජනතා පරමාධිපත්‍යයට ඉඩ සලසමින් වහා මැතිවරණයක් පැවැත්වීමේ වැදගත්කම අවධාරණය කරමින් ආගමික නායකයන් කලාකරුවන් සිවිල් සංවිධාන නියෝජිතයන් මෙම ජනරැලියට එක් වුණා. ජනතාවගේ ඉල්ලීම මොකද්ද? මහා මැතිවරණයක්. ඒ නිසා ඒ පිළිබඳව තමයි ඒ රේෂ්ඨාධිකරණය මුලින්ම අවධානය යොමු කළ යුතු වන්නේ. ඒක උසාවියට අපහාස කිරීමක් නෙමෙයි. වෙන්න ඕන දේ මෙන්න මේකයි කියලා පෙන්වා දීමක් පමණයි. අධිකරණයේ යොදා ගන්න උත්සාහ ධර්මින් ඉන්නවා. ඔබ තුමන්ලට ලැබිච්ච ඡන්දය අපේ පරමාධිපත්‍ය අයිතිය අපෙන් උදුරා ගන්න. පාර්ලිමේන්තුව යොදා ගන්න උත්සාහ ධර්මින් ඉන්නවා. ඔබතුමන්ලාගේ පරමාධිපත්‍ය බලයට එරෙහිව අද ගැටලුව තින්නේ ඒකට යටත් වෙනවද? රනිල් වික්‍රමසිංහ කියන දේශද්‍රෝහි නායකයා
නව ව්‍යවස්ථාවක් ගෙනල්ලා මේ රට කීතු කීතු කරන්න උත්සාහ දරමින් සිටියා. සිංගප්පූරුවේදී හදලා දකුණු අප්‍රිකාවේදී ඔතලා ලංකාවට බාර දෙන්න තමයි උත්සාහ කරේ. එදා ඔක්තෝබර් 26 ඒ පියවර නොගත්තනම් අද වෙනකොට මේ පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථාව ගෙනල්ලා සම්මත කරන්න උත්සාහ දරනමින් පවතින කාලි මිත්‍රවරුනි. සමස්ත ලංකා හින්දු සම්මේලනයේ සභාපති හැටියට ඉල්ලා සිටිනවා සිංහලයාටත් දෙමළ මිනිසුන්ටත් මුස්ලිම් වරුන්ටත් නැවත මේ මාතෘභූමිය ලබා දුන් ඒ නායකයාට තමයි මම නම් සිංහලයෙක් හැටියට නම් මරණකම් ඡන්දෙ දාන්න කියලා මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න කැමති. මැතිවරණයකට ඇනවුස්මන්ට් කරාට පස්සේ ඒ මා මැතිවරණය එපා කියලා අධිකරණයට කියපු එකම රට ශ්‍රී ලංකාව. අවුරුදු 3මාරක් නෙවෙයි මාසයකට නෙවෙයි දවසින් දවසට ජනතාව ඉදිරියට යන්න පුළුවන් ජනවරමක් තියනවා නම් බය වෙන්න දෙයක් නැහැ නේ. එම නිසා අපිට ජනවරමක් අවශ්‍යයි. අපි සටන් කරමු. අපි මැතිවරණය ඉල්ලමු. පාරට බහලා අපිට ඉල්ලන්නට පුළුවන් හැම අවස්ථාවකදීම ඔබේ ශක්තිය, ඔබේ අයිතිය වූ මැතිවරණය හා ඔබේ ඡන්ද අයිතිය ඔබ ඉල්ලා සිටින්නටම අවශ්‍යයි. ඔය ප්‍රජාතන්ත්‍රවාදය කන කතා කරන අයවලුන්ට පහුගිය කාලේ ඡන්ද කල් දානකොට ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තිබුණේ? එහෙනම් මෙතනදී අපි බලා ගන්න ඕන ඔය කියන පාර්ලිමේන්තුව තුලට පමණක් සීමා වන ප්‍රජාතන්ත්‍රවාදයකටද අපි ආයුත්තේ? එහෙම නැත්නම් අපේ රට, අපේ මව්බිම, අපේ ජාතිය, අපේ අනාගත පරම්පරාව බේරගන්න යන්න පුළුවන් මහජන මතයකට ගරු කරන මැතිවරණයකටද අප යා යුත්තේ කියලා මතක් කරගන්න. අග්‍රාමාත්‍යවරයාට හා කැබිනට් මණ්ඩලයට පනවා ඇති අතුරු තහනම් නියෝගයේ පිළිබඳවද දේශපාලන නියෝජිතන් මෙහිදී අදහස් පළ කළා. නිදාසින් පස්සේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සමස්ත රට නතර වෙලා තියෙනවා. ඒ සඳහා වගකීම යුත්තේ අපි නෙවෙයි. අපිට දීපු වගකීම ඉෂ්ට කරන්න බැරි නම් ඉෂ්ට කිරීම අධිකරණයේ විසින් තහනම් කරලා තියෙනවා නම් ඒ සඳහා ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග මොනවද කියලා බලන්න අග්‍රාමාත්‍යතුමා සහ කැබිනට් මණ්ඩලය දැන් රැස් වෙලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ලිට්ටු ගෑස් සමාගමේ ගිණුමකින් මාසිකව ලබා දුන් දීමනාවන් සහ එම දීමනාවන් ලබාගත් නම් ලැස්තුව පිළිබඳ මේ වන විට බොහෝ දිනකගේ කතාබහට ලක් වේ තිබෙනවා. නෙළුම් මාවතේ පිහිටි මාධ්‍ය හමුවකදීද අද මේ සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ පෙරබදු ලාභයක් ලබාගෙන තිබුණා බිලියන 18.6ක. පසුගිය වසර 3 තුල එම ලාභය රුපියල් මිලියන 200කින් අඩු වෙනවා. මේක කොහොමද අඩු වෙන්නේ? 25,60,600ක් ගෙවනවා මේ 57 දෙනෙකුට දේශපාලන හෙංචයියන්ට. ඒ ගෙවන එක එක මාසෙට. ඒ මාසේ අවුරුද්දේ ගාන වෙනවා 1,375යි. අවුරුදු 3ක් ඇතුළත ඒ කියන්නේ 1,10කට එහා පැත්තේ ගෙවලා තියෙනවා. දැන් මේගොල්ලෝ ප්‍රවර්ධනය කරලා විකුණපු ගෑස් බුදු අම්මේ පුදුම ගෑස් ප්‍රමාණයක් ඉක්මනලා තියෙනවා. මේ තමයි ලිට්‍රෝ ගෑස් සමාගමෙන් සියලු පඩිනඩි ගත්තු 57 දෙනෙක්ගේ ලේකණේ එක එක ජාතියයි ඉන්නෝ මේකේ. මේකේ ඉන්නවා කාංචනා, හේමමාලා, අමරසිංහ. කවුද කියලා සිනියාවල පාලිත නායක හාමුදුරුවනේ යහපාලනේ වෙනුවෙන් සාධාරණ සමාජයේ වෙනුවෙන් කතා කරන ඔබ වහන්සේලා මේක කිව්වොත් හොඳයි. දඹරා අමිල හාමුදුරුවෝ නම් දැන් කිසි ගැටලුවක් නැහැ. මෙම මාධ්‍ය හමුවේදී තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. අද බලන්න ඔය සාධාරණ සමාජයක් කියලා මේ රටේ ජනතාව නොමගරපු අය සමහර සිවිල් සංවිධාන මුදල් කොහෙන්ද එයට ලැබිලා තියෙන්නේ කියලා හොයලා බලන්න. බටහිර රටවල් වලින් රාජ්‍ය ආයතන වල ඔය ගෑස් සමාගම වගේ ආයතන වලින් මුදල් අරගෙන මේ අය මේ කටයුත්ත කරනවා. ඒ අය සමාජයට පෙන්වන්න යනවා හොඳ මුහුණුවරක්. හැබැයි ඔවුන්ගේ යටි අරමුණ නැවත වතාවක් බටහිර ලෝකයේ කැමති නායකයෙක්ව ගේන්න. රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා කල්පනාවෙන් මේකට මුහුණ දෙන්න. අපි මැතිවරණයකට යන්න ඕනි. අපි අහලා නැහැ ලෝකේ කොහෙවත් පහළ ආයතනවල ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන්න සුරකින්න කටයුතු කරනවා කියන එක අපි අහලා නැහැ. පළාත් පාලන ආයතනවල, පළාත් සභාවල ප්‍රජාතන්ත්‍රවාදී රකින්නේ නැතුව පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම ගැන අද අපිට ලොකු සැකයක් තියෙනවා කියන එක අපි බොහොම පැහැදිලිව කියන්නට ඕන. අපි අවධාරණය කරන්නේ වහා කඩිනමින් මේ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතුයි. ජනතාවගේ පිළිගැනීමට ලක් වූ ආණ්ඩුවක් පිහිටුවා රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට කටයුතු කළ යුතු බව සමාජවාදී ජනතා පෙරමුණ අවධාරණය කරනවා. කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔවුන් මේ බව සඳහන් කළේ.
පැතිවරණයක් පවත්වලා ඉදිරි කාලයේ නව ආණ්ඩුවක් පතුරු විගස නැවත නියමාකාර ගැටුම් රහිත ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අලුත් ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි. ජනතාව පිළිගන්න ආණ්ඩුවක් පිහිටුවලා රටේ තාවර තත්ත්වයක් ඇති කරගෙන සාමකාමීව අප රට නැවත හරි මඟකට ඉදිරියට ගෙනියන්න රට පිට රට අයට විකුණන්න නැතුව අපේ රට අපේම ජනතාව වෙනුවෙන් දියුණු කිරීමේ ගමනක් යන්න. පාර්ලිමේන්තු ඡන්දයත් ජනාධිපතිවරණයත් කල් දැමෙන ආකාරයට සූදානම් කරපු කටයුතු එළිවෙන්න පටන් ගත්තා. ඒ සියල්ල ඉටු කරගන්න නම් ජනාධිපතිවරයා ඝාතනය කළ යුතු බවත් ඒ අය තීන්දුව කළා තිබුණා. ඕනම සාධාරණ ජනාධිපතිවරේ කළ යුත්තේ කුමක්ද? අලුත් ජනවරමකට මහජනයා වෙතට නැවත යාම නොවේද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ අභියෝග හොඳින් අවබෝධ කරගෙන හිටියා. මේ උවදුනෙන් රට බේරා ගන්න තිබෙන එකම ක්‍රමය පාර්ලිමේන්තු විසුරුවා හැරලා රනිල් වික්‍රමසිංහ TNA මේ නඩය පළවන් හැරීම සඳහා අවශ්‍ය කරන වටපිටාවක් පරිසරයක් ගොඩනගා ගන්න ඕනේ කියලා. ඒ නිසාම තමයි එතුමා මේ පාර්ලිමේන්තු විසුරුවා හැරියේ. දැන් මුළු මහත් රටේ බහුතරය ජනතාව ඒ වෙනුවෙන් සහයෝගය ලබා දෙමින් පවතිනෝ. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බාධා නොකරන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ද බ්‍රිතාන්‍යයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට අත නොතබන ලෙසයි ඔවුන් මෙහිදී බ්‍රිතාන්‍ය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ. ලන්ඩන් ශ්‍රී ලාංකීය බලය සංවිධානය මගිනුයි මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ. බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ මීටර් 1ව සිටියා. මාතනදී පාසල් සිසුවෙකුට පිහියෙන් නැන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ දෙවන සහ තුන්වන සැකකරුවන් සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් අද හඳුනාගනු ලැබුවා. ඒ මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරටුවේදී මාතර උපකාරක පන්තියකට සහභාගී වූ සිසුවෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කෙරුණේ පසුගිය 24 වනදායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තුන්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. එහි දෙවන සහ තුන්වන සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරටුව අද පැවැත්වුණා. එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් ඔවුන් හඳුනාගනු ලැබුවා. ජයවීර මුහන්දිරම්ගේ තුනුදු විමුක්ති දෙවැනි සැකකරුයි. තුන්වන සැකකරුවන්නේ උෂාන් දිසානායක අනායයි. මෙම සිද්ධියට අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද පැවැත්වුණා. ප්‍රධාන සැකකරු වන ජාතුංග කංකානම්ගේ සිතිජ සෞන්දර්ය නැමැති 17 හැවිරිදි අයද අධිකරණය වෙත රැගෙන විත් තිබුණා. ඝාතනයට ලක් වූ සිසුවා සමග පහර දීමට ලක් වූ තවත් සිසුන් තිදෙනෙකුගෙන් සාක්ෂි විමසීම අද සිදු කෙරුණා. සැකකරුවන් තිදෙනා ලබන 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ. කොළඹ වරාය ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් වරායන් වෙත පැමිණෙන සංචාරක මගී නෞකාවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසනවා. 2018 වර්ෂයේ ගෙවුණු මාස 10ක කාල පරිච්ඡේදය තුළ කොළඹ වරායට පැමිණි සංචාරක නෞකා සංඛ්‍යාව 45යි. පසුගිය වසරට වඩා එය 28.6% වර්ධනයකි. කොළඹ නගරය තුළද සංචාරකයන් බහුල වශයෙන් ගැවසෙන අයුරු දක්නට ලැබෙනවා. සංචාරකයින්ගෙන් ත්‍රිරෝද රථවලටද ඉහළ එල්ලුමක් පවතින බවයි වාර්තා වන්නේ. 2018 වර්ෂය අවසන් වන විට කොළඹ වරාය බහලු මෙහෙයුම් ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථානයකට එළඹෙනු ඇති. සියලු බහලු පර්යන්තයන්ගේ දායකත්වයෙන් බහලු මෙහෙයුම් මිලියන 7 සීමාව ඉක්මවීම ඊට හේතුවයි. සබරගමුව පළාත සඳහා නවක ගුරුවරුන් 358 දෙනෙකු පත්වීම් ලැබුවා. ඒ පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගුරුපත්වීම් ප්‍රදානය සිදු කෙරුණේ සබරගමුව පළාත් සභා ශ්‍රවණාගාරයේදී. උපාධි සහ දෑවුරුදු පූර්ණකාලීන ඩිප්ලෝමා හැදෑරූ අයදුම්කරුවන් වෙත විෂයන් 11ක් යටතේ බඳවා ගැනීම සිදු කෙරුණේ. නවක ගුරුවරුන් වෙත තමන්ගේ නිවසටම ආසන්න පාසලක් ලබා දීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා කියා සිටියා. එම ගුරුවරුන් වසර 5ක කාලයක් අදාළ පාසල්වල සේවය කළ යුතු වෙනවා. ඉදිරියේදී තවත් ගුරුවරුන් 100 දෙනෙකු කඩිනමින් බඳවා ගැනීමට නියමිත බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරයා පෙන්වා දුන්නේ. සංවර්ධන කලාප පිහිටුවීමේ වැඩපිළිවෙල යටතේ පිහිටවූ ශ්‍රී ලංකාවේ විශාලතම පැණිදොඩම් කලාපයේ කටයුතු අද ආරම්භ වුණා. පැණිදොඩම් වගා කලාපයේ පිහිටවීමේ උත්සවය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල කරඩුගල විහාරස්ථානයේදී පැවැත්වුණා. විජිත් විජේමුනි සොයිසා, සුමේදා ජී ජයසේනන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ුණා. පළමු අදියර යටතේ ගොවීන් වෙත පැණිදොඩම් පැල 85,000ක් බෙදා දීමට සැලසුම් කර තිබෙනවා. අක්කර 2200ක පැණිදොඩම් වගා කිරීම සැලසුමයි. එම ඉඩම්වල වගා කිරීම සමස්ත දොඩම් පැල ප්‍රමාණය 104ක්. අපේක්ෂිත අස්වැන්න පැණිදොඩම් කිලෝ මිලියන 30ක් බවයි
කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කරන්නේ. මෙහිදී අදහස් දක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අවනවීර මහතා කියා සිටින්නේ මෙම වැඩසටහන තුලින් දොඩම් ආනයනය සඳහා විදේශ රටවලට ඇදී යන අතිවිශාල මුදල ඉතිරි කරගත හැකි බවයි. इंदिया निष्पादित दित्व बलवेग कट्टलयक हा डीसल विदुली एंजिमक दुम्रे सेवेट एक्किरीम सदहा कोलंब वरायन गोडबानु लैबुआ රුපියල් බිලියන 1.8ක වටිනාකමකින් යුත් බලවේග කට්ටලිය මැදිරි 9කින් යුක්ත වෙනවා. එන්ජිමේ වටිනාකම රුපියල් මිලියන 77.8ක්. මෙම දුම්රිය දුර ගමන් සඳහා යොදා ගැනීමට නියමිතයි. ඉන්දියානු ණය සහන යටතේ දුම්රිය ආනයනය කෙරුණා. ඉදිරියේදී තවත් දුම්රිය බලවේග කට්ටල 6ක් ආනයනය කෙරෙනු ඇත. කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය හෙළා දකිමින් තවදුරටත් උද්ඝෝෂණ පැවැත්වෙනවා. මේ අතර මහමැතිවරණය කඩිනමින් පවත්ව ලෙස ඉල්ලමින් අත්සන් ලබා ගැනීමේ වැඩසටහනද ක්‍රියාත්මකයි. පොළොන්නරුවේ ගොවි ජනතාව හිගුරක්ගොඩ නගරයේදී දෙවන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපයේ හෙළා දකින උද්ඝෝෂකෙයින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙසයි ඉල්ලා සිටින්නේ. ප්‍රදේශීය මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ජනතා මතයට ඉඩ සලසමින් කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලමින් උතුරු ජනතාවද විරෝධතාවක නිරත වුණා. නෙදුන් කේනි ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයට මහජන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වුණා. එක්සත් ජාතික පක්ෂයට අද බැරි වෙලා තියෙනවා ජනතාවට මුහුණ දෙන්න. විදේශ බලවේග අද කුමන්ත්‍රණය කරමින් රට අරාජික කරමින් ඉන්නවා. පිට හොඳ ශක්තිමත් ආණ්ඩුවක් හදන්න මේ ජනතාව බලාපොරොත්තු වෙනවා නැවත මැතිවරණයට හැකි ඉක්මනින් යන්න. අපේ රටේ ගැළපෙන හොඳ නායකත්වයක් ලබා ගන්න එක තමයි ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නේ. දෙමළ මුස්ලිම් සිංහල සහෝදර ජනතාව ඔක්කොම එකතු වෙලා ඉල්ලන්නේ මහා මැතිවරණයක්. මේ රට හොරා කාලා විනාශ කරලා රට විකුණලා අපේ දුව දරුවන්ට තැනක් නැති කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයා හිතනවා නම් තවදුරටත් බලේ රැඳිලා ඉන්න. එයා එක දවල් දක්ින හිණයක් පමණයි. අපිට බහුතරේ පෙන්වන්න මහජන්දයක් අවශ්‍යයි. මේ අතර ජනතා පරමාධිපත්‍ය සුරකිමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා අත්සන් ලබා ගැනීමේ වැඩසටහනක් බලන්ගොඩදී පැවැත්ුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බලන්ගොඩ ආසන සංවිධායක අකිල එල්ලවල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති වැඩසටහනට බොහෝ දෙනෙකු සහය පළ කළා. ජේෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආරියදාස මහතාගේ 96 වන ජන්මදිනය අදට යෙදී තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද නාරාහෙන් පිට පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගොස් සුබපැතුම් එක්කලා. මාධ්‍ය ඇතුළු ශිෂ්ට ගණනාවක් වෙනුවෙන් ඒ මහතා කළ සේවාව මෙහිදී ජයසේකර මහතා අගය කළා. එඩ්වින් ආරියදාස මහතාගේ 96 වන ජන්මදිනයට සුබපැතු දයාසිරි ජයසේකර මහතා එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කළා. එඩ්වින් ආරියදාස මහතා රචනා කළ ග්‍රන්ථ කීපයක්ද මෙහිදී මන්ත්‍රීවරයා වෙත පිළිගැන්වුණා. කලාතුරකින් දක්නට ලැබෙන ඉතා දුර්ලභ දසුනා කාසරේ ජලාශයෙන් දැකගත හැකි වුණා. ඒ සමග තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. වලි කුකුලෙකු කපුටන්ගේ ප්‍රහාරයෙන් මිදීමට කාසල්රී ජලාශය හරහා පීනා යන දුර්ලභ දර්ශනයක් අප කැමරා කාචයේ සටහන් වුණා. වලි කුකුලා පියාඹන අවස්ථාවේ කපුටන්ද පියඹා ගොස් ප්‍රහාර එල්ල කළ නිසා වලි කුකුලා කාසල්රී ජලාශය හරහා පීනා ගොස් රක්ෂිතය තුළට දිව යන බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ. කාසල්රී ජලාශය හරහා වැලි මුවෙකු පිහිනන ආකාරයද දැකගත හැකි වුණා. ආබාධ සහිත වූ රණවිරුවන් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා ගමන් ආරම්භ කළා. ඒ ලෝක ආබාධිත දිනයට සමගාමීව සියලු ජාතීන්ට සාමය යන තේමාවෙනුයි. දෙවිනුවර උත්පලවන්න දේවාලය අසලින් ආරම්භ කළ පාගමනට යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ඇතුළු ඉහළ නිලධාරීන්ද එක්ව සිටියා. දලඹුවන් විශේෂයක් බෝවීම නිසා තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව බලපිටිය මරදාන ප්‍රදේශවාසීන් පවසනවා. දලඹුවන් පාර පුරාමෙන්ම නිවෙස්වලටද ඇතුළුවීම නිසා ඇතැමුන් නිවාස වසා දමා වෙනත් නිවෙස්වලට ගොස් ඇති බවද පැවසෙනවා. දැනට සොයාගෙන ඇත්තේ ගම්මානයේ ගසකින් මෙම දලඹුවන් බෝ වී ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් 2 වනදාට යෙදී තිබුණා. එවෙනුවෙන් පැවැත්වෙන පක්ෂ සම්මේලනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන්නේ SWRD බණ්ඩාරනායක මහතායි. 1947 දී පිහිට වූ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරුවේ SWRD බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා ඉන් ඉවත්ව 1951 සැප්තැම්බර් 2 වෙනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කළා. සංඝ වේද ගුරු ගෝවිකම්කරු පංචමහා බලවේගය සමග රට භාරගත් SWRD බණ්ඩාරනායක මහතා 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ සමග පුළුල් සන්ධානයක් ඇති කරගත්තේය. 1956 පැවති මහමැතිවරණයේදී විශිෂ්ට ජයක් ලබා ගනිමින් බණ්ඩාරනායක මහතා අග්‍රමත්ය ධුරයට පත්විය. ඉන් අනතුරුව ශ්‍රී ලාංකේය සමාජයේ ප්‍රබල වෙනසක් ඇති කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත් වුණා. එහි 67 වන සංවත්සරය වෙනුවෙන් හෙට පැවැත්වෙන විශේෂ සම්මේලනය සඳහා නිදහස් පක්ෂ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් සහභාගී වීමට නියමිතයි. එහිදී පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳ සාකච්ඡා කරනු ඇත. එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ ප්‍රකාශයක්ද සිදු කිරීමට නියමිතයි. www.ipnnews.lk